Xiaomi Redmi 13C 4G budget smartphone එක මේ device එකේ තියෙන specifications පැත්තෙන් කතා කරද්දි මගේ යාළුවෝ 12C එකත් එක්ක සාපේක්ෂව මේ phone එකේ තියෙන performance පැත්තෙන් වාට ඉදිරියෙන්ම තියනවා කියන්න පුළුවන්කම තියෙනවා. ඉතින් කතා කරමු මේ phone එක පිළිබඳව. Device එකේ තියෙන design එක පැත්තෙන් කතා කරද්දි වාට බලා ගන්න හම් වෙනවා 13 series එකේ flagship series එකට එන device වල තියෙන camera shape එකක් තමයි යාට මෙන්න මේ phone එකට වාට හඳුන්වන්න පුළුවන්කම තියෙන්නේ. මම කියන්නේ phone වල තියෙන camera design එකක් විදිහට හඳුන්වන්න පුළුවන් camera angle එකක් කිව්වොත් හරි කියන්න පුළුවන්කම තියෙනවා. එහා සාපේක්ෂව විදිහටම ඉතින් triple camera setup එකක් වාට හම්බ වෙනවා මේ phone එකට සහ flashlight එක අන්තර්ගත වෙන විදිහට design එකේ material එක පැත්තෙන් කතා කරද්දි මගේ යාළුවෝ වාට මේ phone එකට හම්බ වෙනවා plastic material එකක්. එහෙම නැත්නම් glass field එකක් ගන්න පුළුවන්කම තියෙන විදිහට plastic material එකක් තමයි මේ device එකට අන්තර්ගත වෙන්නේ. එතකොට design එක පැත්තෙන් වාට හඳුන්වන්නේ leak and style design කියන නමින් තමයි මේ smartphone එක හඳුන්වා දීලා තියෙන්නේ. design එක පැත්තෙන් තනිකරම flint device එකක් කිව්වොත් නිවැරදි කියන්න පුළුවන්කම තියෙන විදිහට. ඒ වගේම තමයි smartphone එකේ බර පැත්තෙන් කතා කරද්දී වාට මේ device එකට අන්තර්ගත වෙන්නේ gram 192 වගේ යුක්ත බරක්. ඒ වගේම තමයි ෆ්‍රේම් thickness අගේ පැත්තෙන් වාට මිලිමීටර් 8.1 වගේ ෆ්‍රේම් thickness අගේකින් යුක්තව box shape එකේ comfortable device එකක් විදිහට recommend කරගන්න පුළුවන්කම තියෙන design එකක් තමයි. ඉතින් වාට box shape එකේ header එකකින් තියෙන design එකක් තමයි මේ smartphone එකට අන්තර්ගත වෙන්නේ. කෙලින්ම flat ගතියකින් තියෙන design එකක් කිව්වොත් හරි. ඒ වගේම තමයි smartphone එකේ තියෙන SIM break පැත්තෙන් කතා කරද්දී වාට 3 card slot එකක් මේ device එකට අන්තර්ගත වෙනවා. වාට SIM දෙකක් සහිත SD card එකක් භාවිත කරන්න පුළුවන්කම තියෙන විදිහට SD card එක 1 terabyte දක්වා extend කරගන්න පුළුවන්කම තියෙනවා. ඒ වගේම තමයි මේ smartphone එකට headphone jack එකකුත් අන්තර්ගත වෙනවා. Main microphone එක වාට අන්තර්ගත වෙනවා. ඒ වගේම තමයි මේ device එකට වාට noise cancellation microphone එකක් හම්බ වෙන්නේ නැහැ. 12C එකට අපි දැන් අන්න එහෙමම තමයි. ඉතින් 12C එකටත් වාට IR blast එකක් අන්තර්ගත වෙන්නේ නැහැ. මේ device එකටත් වාට IR blast එකක් හම්බ වෙන්නේ නැහැ. ඊට අමතරව IP rating පැත්තෙන් කතා කරද්දී වාට IP rating එකක් හම්බ වෙන්නේ නැහැ. Single speaker එකක් ඉතින් වාට මේ device එකට අන්තර්ගත වෙනවා. සාපේක්ෂ වාට design එක පැත්තෙන් ප්‍රධාන කරුණු ඉතින් ওই ටික තමයි. අනිත් දේවල් කතා කරමු. Display එකේ තියෙන performance පැත්තෙන් කතා කරද්දී වාට බලා ගන්න හම්බ වෙනවා infinity u cutout එකෙන් සහිතව display launch එකක් තමයි ඉතින් වාට බලා ගන්න හම්බ වෙන්නේ. Display එකේ තියෙන specifications පැත්තෙන් කතා කරද්දී වාට අඟල් 6.74 inches IPS LCD panel එකක් තමයි මේ device එකට අන්තර්ගත වෙන්නේ. ඒ වගේම තමයි 90 Hz support කරන screen refresh rate එකක් ඉතින් වාට මේ device එකට අන්තර්ගත වෙනවා. Brightness quality පැත්තෙන් කතා කරද්දී වාට සාමාන්‍ය brightness quality නිසා 450ක් වගේ අගයක් තමයි මේ device එකට හම්බ වෙන්නේ. එහෙම නැත්නම් අවු වගේ භාවිත කරනවා නම් ඉරාව්වත් එක්ක සමග භාවිත කරනවා නම් ඉතින් මේ device එක නිසා 600 වගේ maximum අගයක් හම්බ වෙනවා. ඒක price point එකත් එක්ක හොඳ අගයක් විදිහට recommend කරගන්න පුළුවන්කම තියෙනවා. ඊට අමතරව screen to body ratio එක පැත්තෙන් වාට 183.7ක් වගේ screen to body ratio එකකින් සමන්විතව pixel resolution පැත්තෙන් වාට 720x1600 කියන pixel range එකකින් සමන්විතව 20.9 aspect ratio එකක් සහ 260ක වගේ pixel density එකක් තමයි මේ phone එකට අන්තර්ගත වෙන්නේ. ඒ වගේම තමයි display එක protect කරලා තියෙන වාට coring gorilla glass වලින් තමයි මේ device එක අන්තර්ගත වෙන්නේ display එකට තියෙන ආරක්ෂාව විදිහට. ඉතින් මගේ යාළු අනිවාර්යයෙන්ම channel එක subscribe කරන්න අලුත් කෙනෙක් නම් display එකේ තියෙන performance පැත්තෙන් වාට hardware පැත්තෙන් වාට හොඳටම තේරුම් කරලා දෙන්න. කොහොම නමුත් වාට price point එකත් එක්ක හොඳ තත්ත්වයක display එකක් ඉතින් මේ phone එකෙන් වාට අන්තර්ගත වෙනවා කියන්න පුළුවන්කම තියෙනවා. ඒ වගේම තමයි හොඳ quality එකක් මේ device එකට හොඳ contrast ratio එකක් හම්බ වෙනවා. මේ phone එක පැත්තෙන් වාට color depth එක පැත්තෙන් වාට 60 million වලින් වාට color depth එක හම්බ වෙනවා. ඊට අමතරව වාට DC dimming technology එක වාට හම්බ වෙනවා. එහෙම නැත්නම් වාගේ ඇස් වලට වෙන හානි අඩු කරගන්න පුළුවන්කම තියෙන තත්ත්වයක technology එකක් තමයි මේක. 3D mode එකක් ඉතින් මේ device එකට හම්බ වෙනවා. එහෙම නැත්නම් වාට හොඳින් display එක කියවන්න පුළුවන්කම තියෙන තත්ත්වයක screen එකක් ඉතින් වාට මේ display එකෙන් අන්තර්ගත වෙනවා. කොහොම නමුත් වාට price එකත් එක්ක හොඳ තත්ත්වයක display එකක් ඉදිරියට confirm කරගන්න පුළුවන්කම තියෙනවා. ඒක 12C smartphone එකත් එක්ක compare කරාදී 12C smartphone එකේ තියෙන pixel resolution පැත්තෙන් චුට්ටි අගයක් ඉදිරිය වැඩි අගයක් ඉදිරිය වට දකින්න පුළුවන්කම තියෙනවා. ඒක ලොකුවට මහලක් වෙන්නේ නැහැ ඉතින් මේ phone එකේ තියෙන performance පැත්තෙන් බලද්දී. RAM එක සහ ROM එක පැත්තෙන් මගේ යාළුවෝ ඔයාලට මේ device එක ගන්න පුළුවන්කම තියෙනවා 4GB 6GB සහ 8GB RAM එකක් එනවා. ROM එක පැත්තෙන් 128GB සහ 256GB වලින් වාට මේ phone එක මිලදී ගන්න පුළුවන්කම තියෙන විදිහට virtual RAM එක පැත්තෙන් වාට gigabyte 8ක virtual RAM එකක් ඉතින් මේ device එකට අන්තර්ගත වෙනවා. hardware පැත්තෙන් කතා කරද්දි මගේ යාළුවෝ ඔයාට Android 13 base support කරනවා මේ smartphone එකට. ඊට අමතරව වාට මේ smartphone එක පැත්තෙන් MIUI 14 software version එක. ඉතින් වා වීඩියෝ බලද්දිම අනිවාර්යයෙන්ම software feature change එකකින් සහිතව
ඒවගේම තමයි චිප් සෙට් එකත් එක්ක SoC එකේ තියෙන පර්ෆෝමන්ස් පැත්තෙන් කතා කරද්දී ඔයාලට බලා ගන්න හම්බ වෙනවා MediaTek Helio G85 12 nanometer gaming chipset එක තමයි මේ smartphone එකට ලැබිලා තියෙන්නේ. Octa-core CPU එකක් හම්බ වෙනවා. ඒ වගේම තමයි GPU එක පැත්තෙන් ඔයාලට Mali G52 MC2 කියන GPU version එකෙන් සහිතව hardware පැත්තෙන් කතා කරද්දී KTM කතා කරද්දී මේ වගේ අගයක් තමයි අපිට benchmark පැත්තෙන් ඔයාලට average මට්ටමට අදාසක් ගන්න පුළුවන්කම තියෙන්නේ. Single core සහ multi core score එකේ තියෙන ප්‍රමාණය කොහොමද කියන එක පිළිබඳව කොහොමත් එක price point එකත් එක්ක වට හොඳ අගයක් කියලා recommend කර ගන්න පුළුවන්කම තත්වයක තියෙනවා. ඊට අමතරව වට අන්ටුබු benchmark පැත්තට වට සාපේක්ෂ හොඳ අගයක් මේ device එකට අන්තර්ගත වෙනවා. Chipset එක පැත්තෙන් වට phone එකේ තියෙන අනිත් දේවල් පැත්තෙන් කතා කරද්දී වට display එකට, camera වට, performance පැත්තට, gaming පැත්තට සහ battery පැත්තෙන් වට බලා ගන්න හම් වෙන්නේ මෙන්න මේ වගේ අගයක් තමයි. කොහොම නමුත් ඔයාලට මේ device එකේ තියෙන chipset එකත් එක්ක වට display එකට හොඳ අගයක් මේ phone එකෙන් හම්බ වෙනවා. එහෙම නැත්නම් හොඳ speed එකක් ඉතින් වට මේ device එකට අන්තර්ගත වෙන විදිහට සහ හොඳ quality එකකින් යුක්තව කැමරා පැත්තේ වුණාට ඉතින් වට හොඳ තත්ත්වයක කැමරා quality එකක් ඉතින් අපිට chipset එකත් එක්ක මේ device එකට අන්තර්ගත වෙනවා. Performance පැත්තට ඉතින් අන්න එහෙම තමයි. එහෙම නැත්නම් speed එක phone එක run කරගන්න පුළුවන්කම තියෙන විදිහට lag නොවී භාවිත කරන්න පුළුවන්කම තියෙන විදිහට සහ gaming පැත්තෙන් කතා කරද්දී gaming පැත්තට අඩු ප්‍රතිශතයක් තමයි device එකට අන්තර්ගත වෙන්නේ. සාමාන්‍ය budget phone කියන්නේ වා දන්නවා සාමාන්‍ය ගොඩක් දුරට G85 G99 වගේ කියන්නේ ගොඩක් මදුරට මේ phone වල එන gaming chipset කියන එක පිළිබඳව. ඒක වාට කොහොමද gaming වලට ගන්න පුළුවන්කම තිබ්බත් ඉතින් වාට casual game වාට හොඳ තත්ත්වයක experience එකක් බලාපොරොත්තු වෙන්න පුළුවන්කම තියෙනවා. ඔයාට heavy වගේ game play කරනවා නම් ගොඩක් දුරට මෙන්න මේ වගේ chipset ගැලපෙන්නේ නැහැ. ඔය කොහොම කිව්වත් ඉතින් වාට මේ වගේ ප්‍රතිශතයක් තමයි device එකෙන් අන්තර්ගත වෙන්නේ. බජට් එකත් එක්ක වාට ලොකුවටම අවුලක් වෙන්නේ මේ phone එකේ තියෙන gaming performance එක බලද්දී. ඒක නිසා gaming වලට ගන්න නම් වාට heavy වගේ game පාවිච්චි කරන්න මේ device එක වාට ගැලපෙන්නේ නැහැ කියන මතයක තමයි ඉතින් වාට මේ වගේ අදහසක් එක්ක දකින්න පුළුවන්කම තියෙන්නේ. ඒ වගේම තමයි බැටරි පැත්තෙන් වාට 72.0 ගණන් කියන ඉතින් වාට හොඳ තත්ත්වයක බැටරි capacity එකක් මේ device එකට අන්තර්ගත වෙනවා. ඉතින් මම හිතනවා hardware පැත්තෙන් වාට මොන වගේ අගයක්ද මේ device එක පැත්තෙන් වාට බලා ගන්න හම්බ වෙන්නේ මොන වගේ speed එකක්ද කියන එක පිළිබඳව වාට යම් කිසි තේරුමක් ගන්න ඇති කියන එක පිළිබඳව ඊට අමතරව device එකේ camera performance පැත්තෙන් කතා කරද්දී ඉතින් මගේ යාළු අනිවාර්යයෙන්ම channel එකට අලුත් කියන්න මේ channel එක අනිවාර්යයෙන්ම subscribe කරන්න. Phone එකේ camera setup එක පැත්තෙන් වාට triple camera setup එකක් අන්තර්ගත වෙනවා. ප්‍රධාන lens එක වාට megapixel 50ක aperture f1.8 ලින් 28mm wide lens එකක් සහ megapixel 2ක f2.4 macro lens එකක් සහ 0.8 megapixel depth lens එකක් ඉතින් වාට බලා ගන්න හම්බ වෙනවා. ඉතින් වාට camera quality පැත්තෙන් වාට සාපේක්ෂව හොඳ කැමරාවක් ඉතින් මේ phone එකේ price point එකත් එක්ක වාට recommend කර ගන්න පුළුවන්කම තියෙන තත්ත්වයක camera lens එකක් ඉතින් වාට මේ device එකට අන්තර්ගත වෙනවා. කැමරාවේ තියෙන features පැත්තෙන් කතා කරද්දි මගේ යාළු auto focus, portrait mode එක, pro mode එක, එතකොට panorama mode එක, face detection පහසුකම, එ නැත්නම් face ID වගේ HDR පහසුකම, ISO settings සහ ඉතින් වාට time lapse සහ touch focus සහ ඉතින් වාට white balance settings වගේ mode ඉතින් වාට මේ device එකට අන්තර්ගත වෙනවා. digital zoom පහසුකමකින් යුක්තව කැමරා පැත්තෙන් වාට වීඩියෝ රෙකෝඩින් පැත්තෙන් වාට 1080p 30fps දක්වා වීඩියෝ quality එකක් බලාපොරොත්තු වෙන්න පුළුවන් max quality විදිහට. ඒ වගේම තමයි selfie කැමරා පැත්තෙන් වාට megapixel 8ක aperture f2.0 lens එකක් සහ HDR features 90 වීඩියෝ රෙකෝඩින් පැත්තෙන් වාට 1080p 30fps දක්වා වීඩියෝ quality එකක් වාට selfie කැමරා පැත්තෙන් බලා ගන්න හම්බ වෙනවා. sensor පැත්තෙන් කතා කරද්දී වාට මේ smartphone එකට NFC support කරනවා. ඒ වගේම තමයි side mounted fingerprint scan එකක් වාට මේ phone එකට අන්තර්ගත වෙනවා. accelerometer එක, compass සහ virtual focusing sensors වලින් යුක්තව device එකක් තමයි මෙන්න මේ smartphone එකේ sensor විදිහට. ඉතින් මගේ යාළු battery capacity පැත්තෙන් කතා කරද්දී milliampere 5000 battery capacity එකක් වාට හම්බ වෙනවා. ඉතින් හොඳ තත්ත්වයක battery capacity එකක් වුවත් හොඳයි කියන්න පුළුවන්කම තත්ත්වයක එනවා price එකත් එක්ක. සහ charging speed පැත්තෙන් වාට 18 note fast charging support කරන විදිහට මම හිතනවා මේ device එකේ performance ඔයාලට කොහොමද කියන එක ගැන යම් තා දුරට අයිඩියාක් ගන්න පුළුවන්කම තියෙන දැති කියන එක ගැන මේ video එකෙන්. ඒ වගේම තමයි ඔයාලට price එක පහල comment එකෙන් දැනුවත් වෙන්න පුළුවන්කම තියෙන. ඔයා video එක බලද්දී price එක වෙනස් වීමෙන් සහිතව තියෙන නිසාම ඉතින් අයිඩියාක් ගන්න like එකක් දාලා comment එකක් දාන්න අනිවාර්යයෙන්ම channel එක subscribe කරලා නැත්නම් channel එක subscribe කරන්න. ඉතින් මේ වගේම තවත් super phone review එකකින් එනවා. ඉතින් අපට මුසන්නේ දෙවිතයි. පරිස්සමෙන්ම ඉන්න.